අද ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ පූජ්‍ය පාද ලේනබ මංගල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පිංතුනි අද දවසේ අපි හැමදෙනාම ජාතේ නාලිකාව නෙත්ෆෙම් ගුවන්විදුලි වටා එක්කාසෝනේ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි ඉතින් අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ කෑගල්ල හැලමඬ බටුවත් පදිංචි SCP විජේරත්න මෑණියන් ඇතුළු දූදරු පිරිසයි ඒ හැම දෙනාටමත් අපි හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාමේ පින බුදුපසේ බුදු මහරහත් මහෝත්තම ආනන් වහන්සේ නිවි සැනසී පැමිණ වැඩවදාළ උතුම් මමා මහ නිවන් පිණසම හේතු වාසනා වේවා කියන පැතුමෙන් ධර්ම ශ්‍රවණේ කරත්වා කියලා පී ආරාධනා කරනවා. ඉතින් අද දවසේ අපි ධර්ම දේශනාවට මෙනෙහි කරන්න බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න බලාපොරොත්තු වෙන මේ කෙලෙස් ධර්මයන් ගැන. ඒ කෙලෙස් ධර්මයන් මේ ජාතක පාළියේ සටහන් වෙන පරිදි මහා බෝසතාණන් වහන්සේ පවා කෙලෙසුන්ට පෙරදිච්ච විදිහ හරි පුදුමයි. එතකොට එහෙමනම් අපි ළඟ තියෙන ධර්මතා කොච්චර දිගද, කොච්චර ලොකුද, කොච්චර පළලද? ඒ සිතවිලි භණ්ඩ වුණොත් එහෙම, භාණ්ඩ වුණොත් එහෙම අපිට අපේ හදවතේ ඉපදෙන කෙලෙස් ධර්මයන් වතුර බෝතල් වගේ නැත්තම් මොනවා හරි පෙන්වන්න ඇඳුම් පැළඳුම් වගේ පෙන්වන්න පුළුවන් විදිහේ ජාති වුණොත් එහෙම එක තනි පුච්චලයක් විතර සිදවිලි තියන්න මේ සක්වලම මේ මහා පොළොවම ඉඩ මදි. අවුරුද්දක් දෙකක් විතර හිතවිලි කොච්චර ජාති එලෙස අපි කෙලෙස් ධර්මයන් මෙනෙහි කරනවද හිතනවද? ඉතින් මේ කතා ප්‍රවෘත්තිය සිද්ධ වෙන්නේ ඒ හිතේ වසඟ භාවයට ගියපු නිසා අනවට්ඨිත චිත්තස්ස නැත්නම් මේ ස්වාමීන් වහන්සේගේ අපදාන පාළියේ මේ ප්‍රවෘත්තිය සඳහන් වෙලා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේගේ නම අනවට්ඨිත චිත්තස්ස. ඒකට හේතුව හිතට වසඟ වී සිටින්නා නැත්නම් හිතට වසී වී වාසය කරන්නා කියන නාමයෙන් තමයි හැදෙන්නේ. ඉතින් අතීතේ නම් හඳුන්වන ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරනවා, මව්පියන්ගෙන් ආමන්ත්‍රණය කරනවා, හැඩයෙන් ආමන්ත්‍රණය කරනවා. දැන් සාරි බැමිණියගේ පුත්‍රයා පුතා සාරි පුත්‍රය කියලා හඳුන්වද්දී එහෙම නැත්නම් භාරද්වාජ ගෝත්‍රයෙන් එහෙම ආමන්ත්‍රණය කරද්දී බෙල්ලට්ටි සීස බෙලිගෙඩියක් වගේ චූටි හිසක් ඇති ඉතින් මේ ඒ හැඩයට ලකුණ්ඨක බද්ධිය තමයි නම. නමුත් ලකුණ්ඨක මේ කවටෙක් නැත්තම් හිනහ වෙන්න ක්‍රීඩා කරන්න හිතන නිසා ඉතින් ඒ විදිහට හැඩතලවලටත් නම් හැදෙනවා, ගතිගුණයන්ටත් නාමයන් හැදෙනවා. ඒ ගතිගුණයන් තමයි මෙයාගේ හිත. ඉතින් ඒකට හේතුව තමයි මේ චිත්ත හත්තක කියන මේ තෙරුන් වහන්සේ අරමුණු කරගෙනයි තුලෝකාග්‍ර භාගතුන් වහන්සේ මේ දේශනාව කරේ. මේ රහතන් වහන්සේගේ පෙර ජීවිතයක් ගැන කියන්නේ. සමහර වෙලාවට ඔයත්තුන්ට එච්චර ගුරුසුතා නැති වෙන්නේ නැති
මේ මහා රහතන් වහන්සේ අතීතේ සවැත් වාසීව නැත්තම් සවැත් නගරේ තමයි වාසය කරන්න දුනේ තමන්ගේ ගුණෙක් නැති වුණා ගුණෙක් හොයාගෙන වනාන්තරයට ගමන් කරන්න දුනා ඉතින් මේ දවල් කාලේ ගුණා දැකගත්තා ගව රැළට නිසි තැනට පමුණුවා භික්ෂුන් වහන්සේලාට එක්හාසු වුණා මේ බඩගින්න හිටි මේ ලෝකේ පළවෙනි ප්‍රශ්නේ සබ්බේ සත්ත ආහාරට්ටිතික සියලු දෙන ආහාරයෙන් තමයි ජීවත් වෙන්නේ ඉතින් මේ මිනිසයාට බඩගිනි භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා ආහාර ටිකක් ලබා ගන්න ඕනා කියලා හිතාගෙන විහාරයට ගොස් ස්වාමින් වහන්සේලාට වන්දනමාන කරමින් හිටියා ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා ඉර අවරට ගියාට පස්සේ අවපක්ෂයට නැත් අවක්කාර පාති කියලා භෝජනයක් මේ විකාලේ නුකල්ලි පැමුණාට පස්සේ ඉතුරු වෙන ಜಾති භාජන වලට දානවා ඒ භාජන වලට දාන්නේ ව්‍යංජන තියෙනේ වට ව්‍යංජන බත් තියෙනේ වට බත් එහෙම පිළිවෙලක් තිබ්බා අද ඉතින් අපිලිවෙලෙන පිළිවෙල වෙලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා කිසි දෙයක් අපත් කරේ නැ විනාශ කරේ නැ ඒ භෝජන භාජන වලට එකහසු කරද්දී ඉඳුලක් විදියට නෙවෙයි ඒ ශික්ෂාපද වෙන වෙනම තියෙනවා බත්තුළු විසිරෙන්නේ නැති වෙන්න සමසූප ව්‍යංජන ඔක්කොම ලං කරගන්න පිළිවෙලක් තියෙනවා ඒ පිළිවෙලත් එක්ක ඉතිරි භෝජනේ ඉඳුලක් නැත බත වෙනයි ව්‍යංජන වෙනයි ඉතින් ඒවා ආහාරයේ ඌමනා කෙනෙක්ට බඩගින්නෙන් පිරෙන කෙනෙක්ට ප්‍රයෝජන් පිණිස වේවා කියලා ඉතින් ඔයත්තුන්ගේ භාෂාවෙන් කිව්වේ ඉඳුල් මේ තනත්ත බඩගින්නෙන් වෙවුල වෙල ඉන්න අවස්ථාවක භික්ෂුන් වහන්සේලා දැකලා දැනුම් දුන්නා එහෙමනම් ඔබ මේ ආහාරය ගන්න කියලා ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඇතිතරම් පුණ්‍යවන්තව බිහි වුණා මහපොළවේ ඇතිතරම් ඕජාව ගස්සරහා ගෙඩිහරහා ගෝයමහරහා ප්‍රණීත විදිහට වැක්කරෙන්නේ දුනා ඒකට හේතුව ගිනි කඳන් වගේ භවයේ බබුලවන්න සමර්ථ මේ එක නමක් ඇති එක කපක් බබුලවන්න ඒ තරම් පිම්පුරාගත් මහා ශ්‍රේෂ්ඨෝ සරියුත් ස්වාමීන් වහන්සේම ප්‍රමාණවත් මේ කල්පේම බබුලවන්න මුගලන් ස්වාමීන් වහන්සේ ප්‍රමාණවත් මේ කල්පේම බබුලවන්න භද්‍ර කපිලානා ප්‍රමාණවත් මේ කල්පේම බබුලවන්න එතකොට මේ ගිනි කඳන් වගේ මහා පුණ්‍ය කඳන් අසංකේය ගණන් කල්ප ලක්ෂ ගණන් හේතු හද හදා හේතු හද හදා පිම්පුරපුරා අතීතේ භාග්‍යතුන් වහන්සේලා බුද්ධ ශාසනවල දන් ඇතිතරන් දීලා ඒ සමස්තයන්ගේ එක භික්ෂුන් වහන්සේ නමකගේ දාන වාර විපාකය කෙලවරක් නැහැ. එහෙම පිම්පිරිච්ච කාලයක ඉතින් එක පඳුර පඳුරු 10 15 හැදිලා ඒ ඇත්තෝ එක හැලියක් වියද්දි හැලි 10ක් විතරගේ පිරිලා ඒ භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය ඕජාව රහ ආහාර පළතුරු සමස්තය අර සුළු ගිහි පිරිසක් අතින් නිර්මාණය වුණා ඉදි වුණා ඒක වැරද්දක් නෙවෙයි දැන් ඔයත්තුන්ගේ ගෙවල් වල සමහර වෙලාවට දැකලා ඇති මේ ඒ අතීතයේ ගෙවල් ගම් වල ලකුණු කරලා තියෙනවා අරම් මට ඉන්න කියන්න බත උයන්නේ ඒ අම්මගේ හාල් සරුවට හැදෙනවා ඒ කියන්නේ මේ ඒ බත යා දෙනවා කියන හාල් චුට්ටක් කිව්වත් බත ගොඩක් පිම්බිලා එනවායි කියන එතකොට අරයවුවොත් එහෙම හාල් උරයක් කිව්වත් බත සරු නැහැ බත බහැලා තියෙන්නේ මුට්ටියෙන් උඩටවත් නැගින්නේ නැහැ කියන. ඒ විදිහට ගමේ සමහර ඇත්තුන්ගේ අද්ගුණ නැත්තම් වෑංජන බෙදන්න නම් ඒ නන්දරාපු කට්ටිය ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා නම් අහවල් ආච්චරෙන්න කියන්න උන්ද ඕන දෙයක් බෙදලා දේවි ඉන්නේ 100ද 200ද ඔක්කොටම බෙදලා දේවි. අහවල් කෙනාගේ හැන්දට ගත්ත ගමන් පරිප්පු හැලියක් නෙමෙයි හැලි පහ වුණත් ඉක්මනින් ඉවර වෙනවා. ඉතින් මේ විදිහට මේ අද්ගුණයත් එක්ක නැත්තම් අපේ සමාජයේ අතීතයේ ඇත්තුන්ගේ එහෙම කියමනවා තියෙනවා. අරයාගේ අතින් හිටෙව්වොත් ඒ ගහේ සාරයි. එක ගහක් හිටව ගත්තා නම් ඇති අපි ගස් දෙකක් තුනක් හිටවන පළ දරනවා ඒක ගහේ කියනවා. එතකොට එහෙමනම් මේ සාමාන්‍ය ගංගුඩේ කාන්තාවක්ගේ අතපල දරන්නේ එහෙමනම් හේත්තුන්ගේ භවභෝග සම්පත් එහෙමනම් ওই පොහොර චුට්ටා ලං කරලා ඒ ගහක හැදෙන ගෙඩි එච්චර රසන මේ භවයක් පුරාවට
කල්ප 10000 ගානක් පුරාවට පින් කරලා ඒ පින ලං වෙච්ච ගහක ගෙඩිය කොච්චර රහයක්ද පින ලං වෙච්ච භෝජනයක කොච්චර රහයක්ද මේ මඩ පොහොර ටිකක් නැත්තම් මේ ගොම පොහොර ටිකක් ලං වෙලා ඒ ගෙඩිය එච්චර රහණක් පිනක් ලං වුණාට පස්සේ ඒ ගහකට ඒ ආහාරේ කොච්චර මధుරයිද කොච්චර සුන්දරද ඉතින් එක නමක් ප්‍රමාණවත් බුද්ධ ශාසනයටම කන දෙන්න පින් කරලා තියෙනවා භාගතුන් වහන්සේ ප්‍රමාණවත් විදියට මේ 5000ක් කල් නෙවෙයි මේ කප පුරාවට බුද්ධ ශාසනයේ තියෙනකන් මේ පිරිසට කන දෙන්න දාන පාරමිතාව බුදුරජාණන් වහන්සේ පමනක් පුරලා තියෙනවා උන්වහන්සේ ලේ පමනක් දන් දුන්න ප්‍රමාණය ගණිතොත් මේ මහා සමුද්‍රයේ මදිලු එතකොට මෙනී කරලා බලන්න ඒ භාගතුන් වහන්සේ ලේ දුන්න ප්‍රමාණය ප්‍රමාණවත් මේ බුද්ධ ශාසනය පුරාවට දානමාන ලැබිලා පැංජබෙන්න රන් රිදී මුතු මෙනික් වැක්කරෙන්න එව නැත්තම් උන්වහන්සේ ගගනතලයේ තරුකට පරදෝමින් ඇස් දන් දුන්නා නම් ඒ ඇස් දන් දීමේ පින ප්‍රමාණවත් 5000ක් කල් බුද්ධ ශාසනය පුරාවට 84000ක් වෙහෙර විහාර නෙවේ ඊටත් වඩා 12 කෝටියක් වෙහෙර විහාර හැදි හැදි පින් පුරා ගන්න එහෙම ප්‍රමාණවත් ඒක නිසා ඒ උන්වහන්සේලාගේ ගිනි කඳන් වගේ බැබලිච්ච අන්තිමාත්මේ පින ඉතිරිලා පැතිරිලා වැඳබෙන අවස්ථාවක උන්වහන්සේලා වෙනුවෙන් ඉදිවෙන හැමදේම රහයි හැමදේම ගුණයි හැමදේම ප්‍රණීතයි මේ මහ පොළව කවදාක්වත් උන්වහන්සේලා ඉස්සර ඕජාව හැංගුවේ නැහැ දැන් සමහර වෙලාවට වැස්සකින් කිරි ගද්දි පැටිය නැතුව වැස්සකින් කිරි දවාගෙන යද්දි කිරි හංගනවා වැස්සි සමහර ගස් ගෙඩි හංගනවා සමහර જાති මේ දැන් ඔය සීනිත් හංගනවා ඉතින් ඔක්කොම ඔක්කොම හංගගෙන යන කාලයක් හාලුත් හංගනවා හැබැයි අතීතේ ඒ පින්වන්තයොන්ට තියෙන දේ තමාම විවර වෙවි එළියට විසි වුණා මිස කිසි කෙනෙක්ට හංගන්න බැරි වුණා අපි දන්නවා කවුම් කතා ඒ ස්වාමීන් වහන්සේට චූටි කවුමක් හදන්න යද්දි ඒ චූටි කවුම අර ඔක්කොටම වැඩිය ලොකු වුණා තවත් පිටි ඇඹිත්තක් දාලා චුට්ටිම චුට්ටි කවුමක් හදන්න ගියාට පස්සේ ඒක අර සමස්ත කවුම් වලට වැඩිය ලොකු වුණා ඒ පිටි එහෙම පිපුනේ පිනටයි ඊට පස්සේ හැලියෙන් පොඩි එකක් අරන් දෙන්නම් කියලා හිතද්දි ඒ ඔක්කොම කවුම් එකහ වෙලා අපිම යන්නම් කියලා හිත නැති කවුම පවා එකහසෝනේ අර ඔයසිය නැත් අර සිටුතුමා රිද්දන්න නෙවෙයි ඒ සිටුතුමාව ලැජ්ජා කරන්න නෙවෙයි ඒක පින ඒ මහා රහතන් වහන්සේලා පිනට අහුවෙන જાති විසි වෙනවා ඒ මිනිස්සු උරේ අරගෙන නරකම දේ දෙන්නම් කියලා අති මිරිකලා ගනිද්දි හොඳම දේ තමයි ස්වාමීන් වහන්සේලාට එක්කහස වෙන්නේ ඉතින් ඒක මේ බඩසයින් පෙලිච්ච ගිහි මිනිසයා කෑවා බොහොම ප්‍රණීතයි සුවයි ඒ සුවතාවේ ප්‍රණීතතාවයත් එක්ක ඉන්න බෑ අපි මේ උදේ පාන්දර නැගිටලා උත්සාහයෙන් රෑ දවල් නිතර වැඩ කළත් මෙච්චර මිහිරි ආහාර මෙච්චර මිහිරි බතක් අපිට ලැබෙන්නේ නැහැ හැබැයි මේ භික්ෂුන් වහන්සේ මෙහෙමනේ බත් කන්නේ මෙහෙම බතත් නේ වළඳන්නේ ඉතින් අපි අච්චර වැඩ කරලා අපිට එහෙම බතක් නැතුව මේ ස්වාමීන් වහන්සලා කිසිම වැඩක් නැහැ කිසිම වැඩක් නැතුව නිකම්ම ඉඳගෙන මේ විදිහේ ලාභයක් ලබා ගන්නවා නම් එතකින් අපිත් මේ භික්ෂුන් වහන්සේ වගේම ගිහිකමෙන් පළක් නැත මහාන වෙනවා කියලා හිතාගත්. එතකොට විවිධ උපාධි ඇති මේ භික්ෂුන් වහන්සේට ඉතින් මේ භික්ෂුන් වහන්සේ මහාන වුණේම බත් උපාධිය හදාරන්න. බත්ම කන්නන් ප්‍රණීත විදිහට කන්නන් කියලා ඉතින් මේ ඒ උපාධිය වටිනවා. බත් උපාධිය වටිනවා අනිත් උපාධි වලින් සල්ලි හම්බෙලා මේ ජීවිත නොමගට යනවට වැඩිය මේකෙන් ජීවිතේ හදා ගන්න පුළුවන් ක්‍රමයක් මේ භික්ෂුන් වහන්සේ හොයා ගන්නවනේ ඉතින් ඒකත් එක්ක මේ ස්වාමින් වහන්සේ මේ ගිහිකමෙන් පළක් නැහැ කියලා මහාන වෙලා
බුදුරජාණන් වහන්සේටත් ඉපදිච්ච ලාභත් එක්ක ගැළපෙලා කිරිපැණි ඔක්කෝම ඇඟ හරහා වැටෙද්දි වැටෙද්දි ඇඟ පැහැපත් වුණා බැඳලා හිටියේ විවාහ වෙලා හිටියේ ඉතින් මහා ඇත් පැටියෙක් වගේ බොහොම ලස්සන මහත් ශරීරයක් උරුම වුණා ඉන්න බෑ ඉතින් මේ පින්දු සිංහසේ ගායතින් මෙහෙම කෑවට මේ කන ඇඟේ රස ඕජාව අපරාධ නිකංශේ වෙලා යනවා ඉතින් මේ ඕජාවෙන් වැඩක් ගන්න ඕන කියලා ආහය ගිහි ජීවිතයට ගියා බලන්න මේ ජීවිත ගමනක හැටි ඉතින් මේ උපැවදි වෙලා දින කීපයක් ඒ ජීවිතේ ගෙවාගෙන ගියා ඊට පස්සේ ආය අර තෙල් ටික අඩු වෙලා අර ප්‍රණීත භෝජන නැතුවල කෙට්ටුණා කෙට්ටුණාට පස්සේ නැවත ඉතින් එහෙම ඉන්නවා ඔයත් උන්න මේවා කියද්දි දැන් සමහර වෙලාවට පන්සලේ ඉන්න කැපකරු මහත් මාසයක් දෙකක් ඉඳලා අර කිරිපැණි ටික වැඩනාට පස්සේ ඉන්න බෑ ඉත යනවා ඊළාය හුණා වගේ ආය හිමීට එනවා ඒ වගේ තමයි ඔයත් උන් ආයතනවල ඉන්න සේවකෝ සමහර වෙලාවට මේක එපා මෙහෙමයි මෙහෙමයි කියලා ගිහිල්ලා ආය ඉසපණුව කිච්ච බල්ලා වගේ ආය එනවා ඉතින්නම් තමන් ළඟටම එනවා ඉතින් එහෙම ගතියක් තියෙනවා මේ ආහාර පෝෂණය යෝනිසෝ මනසිකාරයෙන් එක්හසු කරගත්තේ නැත්නම් මද රාග ප්‍රමාද ඔය කොමත් එක්ක පොදියේ පිටින් ගුලියේ පිටින්ම තමයි ඇඟ පුරාවට වක් කරන්නේ. ඒවා රාගයට ඇතිතරම් හේතු හදලා දෙනවා. මෝහයට ඇතිතරම් හේතු හදලා දෙනවා. අපි යෝනිසෝ මනසිකාරයෙන් ඒ කාර්යය සිදු කරගත්තේ නැත්නම් ජීවිතේ පෙරදෙන හැඩයකට ගෙනියනවාමයි. ඉතින් මේ නැවත උපස්ථාන කරගෙන මේ උපවිදුව සිටින කාලේ භික්ෂුන් වහන්සේලාට සලකලා ඉතින් එපා වෙලා දැන් ඉතින් මමත් මේ පන්සලේ ඉන්නවා මේ හාඳුරුලත් ඉන්නා මේ හාඳුරුලාගේ ඉඳුල් මම කන්න ඕනේ මමත් අරිහත් දජයක් නැත්තම් කහරෙද්දක් දාගත්තා නම් එදෙන ඉබස්සේ මටත් මේ කෑමම කන්න පුළුවන් කියලා නැවත මහණු ඉතින් මේ භික්ෂුන්ට උපකාර කරපු නිසා ඔහුට ප්‍රතිඋපකාරයක් වශයෙන් මහාන කරා ඉතින් මහාන වෙනවා ආය බිරිඳ එහෙම මතක් වුණාට පස්සේ සිවුරු ඇරලා යනවා ආයේ පැත්තේ ඉඳලා චුට්ටක් ඇති වෙද්දි ආය ඇවිල්ලා මහාන වෙනවා ඉතින් මේ 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 නිසාමයි භික්ෂුන් වහන්සේලා නම තිබ්බේ චිත්තහත්තක නැත්තම් මේ සිතේ වසීභාවයේදී කියපු කෙනා සිතේ වසගයටක හිත කියන කෙනේ જાති දැන් ඔයත්ත් එහෙමනේ ඔයත්ත් හිත කියන කෙනේ જાති සිද්ධ කරා අතීතයේ හිත කිව්වා මේ විදිහට ඉගෙන ගමු කියලා ඉතින් දැඩි අදිස්ථානයේ ඉගෙන ගත්තා මේ තත්වයටපත් වූ මේව කරගනිමු මෙයාව බඳිමු මේ විදිහට දරුවෝ හදමු ඉතින් ඒ කිව්ව જાති කරා බනින්න කියද්දි බැන්න හිනහ වෙද්දි කියද්දි හිනහ වුණා රවන්න කියද්දි රැව්වා හොරකම් කරන්න කියද්දි හොරකම් කෙරුවා දන් දෙන්න කියද්දි දන් දුන්නා එතකොට මේ හිත කියන જાති ධර්මයේ කවන්න නැතුව කරපු නිසා අපිට දායාදෝ දෙකක් තියෙනවා ඒ තමයි කල්යාණ කර්ම හොඳ જાති පිංකම් ඒ වගේම පාප කර්ම පව්කම් කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තී එදේ මේ දෙක දායාද වශයෙන් අරගෙන අපි භවයෙන් භවයට ගමන් කටයුතුයි ලෝකාගරු භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඉතින් මේ කෙලෙසුන් කියව ගන්න නැතුව කෙලෙස් ඇතිවන හේතු ප්‍රත්‍යත් එක්ක මේ කරුණු කාරණා කියවගත්තොත් අපට ජයක් හිමි වේවි හය වතාවක් මේ තැනත්තා මේම හිතට පෙරදි හිත මහාන වෙන්න කැදි මහාන වෙනවා ආයෙ සිවුරු ඇරලා යන්න කැදි යනවා ඉතින් මේ එක කාල පරිච්ඡේදයක මේ 6 වෙනි වාරයේ ගියාට පස්සේ බිරිඳ ගැබිනියක් භාවයට පත් වුණා. ඒ ගැබිනියක් භාවයට පත් වෙලා වාසය කරද්දී ඉතින් මේ බිරිඳට ඇබ්බැහි වෙලා බිරිඳට ආදරේ වෙලා බිරිඳ මතක් වෙලා තමයි මෙයා මේ නිතර සිවුරු ඇරලා ඉන්නේ. 7 වෙනි වාරයේ නැත්තම් මේ ගිහි භාවයට පත් වෙලා වනාන්තරයට ගිහිල්ලා ගොවි උපකරණත් අරගෙන සමස්ත කටු සම්පාදනය කරලා තමන්ගේ වස්ත්‍ර ගන්න ඕන කියලා ඇතුළෙට ගියා. එතකොට මේ බිරිඳට හොඳටම දරුවක ලැබෙන්න දින ආසන්නයි. දරුවක ලැබෙන්න හිටියේ. හැබැයි මේ තැනැත්තිය ඒ සාලේ උඩුබෙලි අතට නිදාගෙන හිටියා. ඉතින් මේ කටත් ඇරිලා
කෙලත් වැක්කිරෙන ගතියකින් තමයි නැත්තම් මේ කේටෝ ඉතින් නිදාගත්තට පස්සේ භවංග හිතක්නේ එතකොට අපි දන්නේ අපේ කට කොහොමද දෙන්නේ අපේ කන කොහොමද දෙන්නේ ඇහැ තින්නේ කොහොමද අත් තින්නේ කොහෙද කියලා වස්ත්‍ර අපගතයි වස්ත්‍ර පොඩ්ඩක් එහෙට මෙහෙටත් වෙලා කටත් ඇරිලා කෙලත් වැක්කිරෙනවා ඉතින් නහයෙන් ගොරහඬකුත් නැත්තම් ගුරුගුරු අනුකරණයක් එනවා ඉතින් මේ මොකද්ද මේ සද්දේ කියලා බලද්දී දැක්කා තමගේ භාර්යාව නිදාගෙන ඉන්න විදිහ හැඳිස්සලු ඉවතට ගිහිල්ලා කට විවෘත වෙලා ඉතින් මේක දකෙද්දී ප්‍රසාද චිත්‍රූපයක් නෙවෙයි සම්මුඛ වුනේ බුද්ධ ශාසනයේ තියෙන දස සීවිතකය කියලා ඒ සීවිතකේ උද්දමාන්තකම් විනීලකම් විපුබ්බකම් පොළොවකම් ආදී වශයෙන් සංඥා තියෙනවා ඉදිමීගේ මලසිරුර උද්දමාන්තකම් ඒ වුණාට පස්සේ මිනිය පිම්බිලා අතපයත් පිම්බිලා නහයෙන් කටෙන් සැරව වැක්කිරෙන ගතියක ඒ වගේම ඒ ලේ සැරව භාවයට පත් වෙද්දී රෝස පාට සුදු පාටක් එක්කහස වෙලා ඉතින් මේ කුණු කෙල නාසයේ ගුරු ගුරු හඬ නැත්තම් ගොර ඇදීම කට විවෘත වීම මේ ඔක්කොම සමස්තයම දැක්කහම දැක්කෙම මලමිනියක්මයි ඉදමීගේ මිනිය උද්දමාතකම් කියලා ඒ වෙලාවේ මිනිය කරේනේ අනිච්චේ දුක්ඛේ කියන සංඥා. ඉතින් මේවා මේ බිරින්දෑවරුන්ටත් හොඳ පාඩම්. මේ තමාගේ ස්වාමියා වශයෙන් තියාගන්න නෙවෙයි අතීතයේ ස්ත්‍රී රහස් තිබ්බා. ඒ ස්ත්‍රී රහස් ඒ ඇත්තෝ පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආවා. සමනං ඉදිරියේ සැමියා ඉදිරියේ ස්ත්‍රීත්වය නැත්තම් තමාගේ ගෞරවය හානි වෙන විදිහට වැඩ කටු සිද්ධ කරගත්තේ නේ හද ගොඩාක් වෙන්නේ ඉතින් මේ පෞල් ප්‍රශ්න නැත්තම් මහත්ය ආදරේ නැහැ හිතවත් නැහැ මෙහෙමයි බලන්නේ නැත්තම් බිරිඳ බලන්නේ කියන මෙන්න මේවා එකහසු වෙන ප්‍රධාන හේතු තමයි තමාගේ ගෞරවය එතකොට ඒ තමාගේ වටිනකම තියාගන්නේ ඒව ඔක්කොම අනවශ්‍ය විදියට සිල්ලරේට එලිපෙහෙලි කරගෙන ඊට පස්සේ ඉතින් බිරිඳ අගයක් නැහැ නැත්තම් සැමිය අගයක් නැහැ මේත් මිනිස්සෙද්ද මේ ගෑණියෙද්ද කියලා ඒ චින්තන පවත්තලා අසාර්ථක ජීවිත භාවයට පත් වෙනවා ඒ නිසා ඉතින් මේ තමාගේ අගය දරුවෝ ඉස්සරහා ස්වාමියා ඉස්සරහා ඥාති ඉස්සරහා තියාගන්න ඕන අගය අතීතයේ විසාකාව වැනි උත්තමාවෝ තියාගත් ඒ වගේම අනාථපිණ්ඩික සිරිතමා වැනි සිටුවරු තියාගත්තා අද කාලයේ වෙද්දී ඒ අගය තියාගන්න නැති ගතියක් තියෙනවා ඒත් හිතනවා ඉතින් මේ බිරිඳයි සැමියයි අතර මොකද්ද ඒ අගය නැත්තම් මෙහෙම මෙහෙම කියලා යුරෝපීය ක්‍රමවලට ජීවිතය ගවන්න ගියලා තේ යුරෝපයේ තමයි වැඩියෙන්ම කසාද කැඩෙන්නේ ඒකේ ඊළඟ ඉලක්කම් වලට අපිත් කිට්ටු වෙලා ඉන්නවා පිටුදු ඒ නිසා මේ අපිට හැමදේම කරගන්න බෑ ආසියාතික රටක් මේ මිනිස්සුන්ගේ හිත ධර්මයත් එක්ක ගැලපෙනවා වහවහා කලකිරණ වහවහා කෙලෙස් සන්දාන වෙනවා ඉතින් මේ වැඩියෙන් කෙලෙස් තියනවා කියලා දැන්නා වැඩියෙන් ධර්මකාමී වුණාට පස්සේ කපුපුළුන් ඇවිලෙන වේගේ වැඩි නිකන් තෙත ඇවිලෙන්නේ නැහැ ඒ වගේ ධර්මකාමී හිතක් වේගෙන් කෙලෙස් වලට පැටලෙනවා ආය වේගෙන් ධර්මයට පැටලෙනවා ඉතින් මේ අන්තද්වේත බැස බැස යන ගතියක් තියෙනවා ඔයත් හිතෙනවා අනේ ඉතින් අපි වගේ නෙවෙයි පිං කරන්නේ නැති කට්ටියන්ට නැත්තම් අපි නම් බෝධි පූජා තියනවා ඒ බෝධි පූජා නොතියෙන ඇත්තෝ පිරිත් නොහන ඇත්තෝ භාවනා නොකරන ඇත්තෝ මේට වැඩිය සතුටින් ඉන්නවා අපිට තමා මේ කෙලෙස් වද දෙන්න කියලා ඇත්ත ලිඳක ඍෂි ලෙස වතුර බිව් වාටේ ලිඳ ඉහෙන දවසේ තමයි අපිට තේරෙන්නේ ලිඳේ මෙච්චර මඩරොළ තියනවා මෙච්චර ගඳ තියනවා මෙච්චර පිළිකුල් තියනවා මෙච්චර දුර්ගන්ධයක් තියනවා කියලා ඒ හින් නැතුව පාවිච්චි කරනවා නම් එච්චර දුගඳක් නේ ඒ වගේ මේ කෙලෙස් හොලවද්දී කෙලෙස් සප්පද්දී කෙලෙස් වෙවුලවද්දී ඒ කෙලෙස් වල දුර්ගන්ධය අපටම දරා ගන්න බෑ අපිට හිතා ගන්න බෑ මෙවැනි කෙලෙස් අපි ළඟ තියෙනවද කියලා ඉතින් ඒ කැඩපත ධර්මාන්දාසේ දහම් කැඩපතෙන් ඔබට රාගය මෙච්චරක් තියනවා කියලා පෙන්නද්දී අපේ ජීවිතේම පාළු වෙච්ච ගතියක් ඇති කරගෙන අනේ අරගොල්ලෝ කිසි හේනයක් නැහැ අපි මේ බෝධි පූජා තියලා සිලුත් අරන් මනත් අහගෙන ඉන්න ගමනේ ඇයි අපටම මේ කෙලෙස් වද දෙන්නේ අපිටම වැරදි කරන්න හිතෙන්නේ කියලා එහෙම දැනෙන්න හැඟෙන්න පුළුවන් පින්තුනි. ඉතින් මේ තමන් දැක්ක දෙයින් අතිශයින්ම හිත කලකිරවගෙන
බිනද කෙරෙහි වෛරයක් නෙවෙයි ධර්ම සංඥාවක් ඒ දැක්ක ස්වභාවය අපේ ඇඟේ හැටිනේ තමා වශයෙන් ඉන්න වැඩිහිටි ගුරුවරයෙක්ගේ කටකෙල වැක්කෙරෙද්දි ඒක ශිෂ්‍යෙත් අප්‍රසන්න නෑ ඒ වගේම අපාගත වස්ත්‍රයක ඇඳුම් වල සුචි අසුචි දෙකම සුද්ධ කරන්න ශිෂ්‍යෙක් මැලිවෙන්නේ නෑ ඉතින් එතන තරහක් නෑ නමුත් ඒ දැක්ක දර්ශනයෙන් අර පුරුදු කරපු දහම් කැඩපත අනුව බලාගත්තා දකිද්දිම උද්දුමාතක නැත්තම් මිනියක් එක්ක දැක්කේ අසුබයක්මයි අනිච්චේ අනිච්චේ කියලා මෙනෙහි කරගෙනම මම මහන වෙනවා කියලා මෙතෙක් කල මම මෑ නිසා නේද හැමතිස්සෙම සිවුර ඇරියේ ගිහි වුනේ ඉතින් මේ දැන් ආය මම ගිහි වෙන්නේ නෑ මහන වෙන්න මොනා කියලා හිතාගෙන යන්න ගියා ඉතින් අල්ලපු ගෙදර තමයි තමාගේ නැන්දම්ම හිටියේ පොඩි වැඩකට ගිහිල්ලා ඔහු පිටත් වෙනවා දැක්කා නම් මේ වනාන්තරේ මහන්සියෙන් වැඩ කරපු කෙනා ගෙදරට ආවා ඇතුළට ගිහිල්ලා කහවත්තරයක් බඩේ වැඳගෙන දැන් යන්න යනවා ඉතින් එහෙම වෙන්න විදිහක් නැහැනේ එහෙම වෙන්න විදිහක් නැති නිසා ආය හැටියෙම කසාවතක් බඩේ වැඳගෙන මේ යන විදිය බලලා ඇතුළට යද්දි තමාගේ දුව නිදාගෙන ඉන්න ස්වභාවය දැක්කා දැකලා ඉතින් මේ ගැහණු හිත හරියටම හරි මේ අම්මා හරියටම කියව ගත්තා එකත් එකටම මේ කෙලිය නිදාගන්න විදිය මගේ බෑන බලා ගන්න ඇති දැන් නම් යන්නේ මහාන වෙන්නමයි ඔය යන්නේ මහාන වෙන්න කියලා ඉතින් පයින් ඇන්න කියනවා තමාගේ දුවට පයින් ඇනලා හැරෙව්වේ කියන ඇහැල්ලා කිව්වා කාලකන්ණී තැනැත්තේ නැගී සිටව නැත්තම් මේ තිගේ සෑම ඇති නිදාගන්න ඉන්න හැටි දැක කලකිරි යන්න ගියා නැගී සිටුව කියලා මේ බැනලා කාලකන්ණී කියලා තමයි බැන්නේ පයින් පාරක් ගහලා මේ අම්මා කැමති බෑන හිටියට මොකද ධන දාන්නේ උපදවන්න සමර්ථ තරුණ ජවයක් තිබ්බා වුකිරි ඉතින් පයින් ගහලා කාලකන්ණී නැගිටපිය කියලා කෙල්ලට බැනලා තිගේ සෑමියා තී නිදාගෙන ඉන්නේ හැටි දැකලා තමයි මේ කලකිරිලා යන්න ගියේ කියලා ඔහු අය උඹ ළඟට එන්නේ නැහැ ලැබෙන්නේ නැහැ කියලා දැනුවත් කළා ඉතින් මේ තැනැත්තිය වේගයෙන් නැගිටින්නේ නැහැ හිමීට අනේ අම්මේ ඔබ නිකන් ඉන්න ඔහුගේ යාමක් කොයින්ද දවස් කීපයකට පස්සේ අනිවාර්යෙන් ගේවි ඉතින් අම්මට ඇහුණා මේ අනිච්චං දුක්ඛං කියලා කී කියා තමයි ගියේ හැබැයි මේ මහා ශ්‍රේෂ්ඨයා ඒ චින්තනේ අරගෙන නැත්තං ඒ බලන්නේ කාන්තාවගේ ඇඟ ඇතුලේ මේ මිනිස්සයා සිවුරු ඇරලා ගන්න ගතියක් තිබ්බා වාර හයක් පුරාවට සිවුරු ඇර ඇර හත්වෙනි වාරේ සිවුරු ඇරලා ගත්තා. හැබැයි ඒ කාන්තාවගේ ඇඟ ඇතුළෙම මේ මිනිස්සයා සෝවාන් කරන ධර්මයක් තිබිලා තියෙනවා. මේ මිනිස්සයා අනිච්චං කියලා අරකම හිත හිතා යද්දී මග යන ගමනේ සෝවාන් වුණා කියනවා. එතකොට මේ මහා ශ්‍රේෂ්ඨයා සෝවාන් ඵලයට පැමිණියානේ භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා වන්දන කරලා ඉල්ලා සිටියා. සාමිනෝකා සම්බන්දේ පබ්බජං යාචාමි ဒုတိယံපි හම්බන්තේ පබ්බජං යාචාමි තතියම්පි හම්බන්තේ පබ්බජං යාචාමි කියලා අනේ ස්වාමීනි මට පැවිද්ද දෙන්න කියලා ඉල්ලුවා. ඔබට ඔබව පැවිදි කරන්න බැහැ කියලා තෙරුන් වහන්සේලා ප්‍රතික්ෂේප කරා. ඔබ පැවිදි කිරීම අපිට කරදරයක්. ඔබගේ ඔළුව මේ ඔබ හිතාගෙන ඉන්නේ අපේ දැලිපිහ මුහාත් තියෙන ගලක් කියලාද? ඒ කියන්නේ දැන් හැමතිස්සෙම දැන් භික්ෂුන් වහන්සේලා ඒ කාලේ නිතර කෙසරවුල් බෑවේ නේ. සරුත් ස්වාමීන් වහන්සේම අඩමසකට දින 14කට සැරයක් තමයි කෙසරවුල් බාලා තියෙන්නේ. ඒ කියන්නේ අතීතේ හැමෝම වැව්වා ඇඟිලි පුරුත් දෙකක් එනකම් වවන්න පුළුවන්. ඉතින් අද ඒක බෑ. අද ඉතින් දවස ගානේ භික්ෂුන් වහන්සේලාට කෙස්රවුල් බාන්න වෙලා තියෙනවා. මොකද මේ අර සම්ප්‍රදාය දැන් හැමෝම ගිහියත්තු කොණ්ඩේ තට්ටි ගාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා ඉතින් එතකොට ඒ පිරිස අතරට ගියපුවාම භික්ෂුන් වහන්සේලා කොණ්ඩේ වැවිලා ගිහියත්තු තට්ටි ගාගෙන ඉන්නවා. මේවත් එක්ක එක්හස වෙච්ච න්‍යාය ධර්මත් එක්ක සමහර ಜಾති ඉතින් අතීතයේ ඒ දැලිපිහා මුහත් කරගන්න තිබ්බ අමාරුව නැත්තං ඒ ප්‍රශ්නත් එක්ක මිනී කරලා බලන්න අර සරුස් ස්වාමීන් වහන්සේ කතා ප්‍රවෘත්ති වල එහෙම සරුස් ස්වාමීන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේ සක්මනේ යෙදලා ඉන්නවා පුරපසලොස්සක පොයේ දවසේ යක්කු දෙන්නෙක්
අහසේ ගමන් කරන එක යකෙක්ට හිතනවා මේ සරුව ස්වාමීන් වහන්සේට හිසට පයින් ගහන්න. ඉතින් මේ විස්තරේ සූත්‍රයේ තියෙන අලුත හලපු කේස් ඇතුව කියන්නේ අඩමන්සකට සැරයක් තමයි දින 14කට විතර වගේ සැරයක් තමයි කෙස්රල් බාලා තියෙන්නේ. නමුත් නියමයේ තියෙන ඇඟිලි පුරුත් දෙකක් දෑඟුලක් වෙනකන් කෙස් ටික වැවෙන්න අරින්න පුළුවන්. ඊට එහා වැවුනොත් එහෙම දුකුල ඇවතක් වෙනවා. ඉතින් ගිහි කෙනෙක්ගේ උනත් දෑඟුලකට අඩුවෙන් තියෙනවා නම් මහාන කරන්න කෙස් කපන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බණ්ඩු කර්මය නැත්නම් බණ්ඩු කම්ම ආපුච්චා කියලා විනය කර්මයක් වෙන ඒක සිද්ධ කරලා වොන ඒ ගිහි තනත්තගේ අර අඟ දෙකට වැඩියෙන් තියෙන කෙස් ඉවත් කරන්න. ඉතින් කෙසේ නමුත් මේ භික්ෂු ජීවිතය තුළ හැමතිස්සෙම කෙස් රැවුල් බාගත්තේ නැහැ. නමුත් අද කාලේ ඔයත්ෝ බෞද්ධ මේ වැඩසටහන් තුළ ඒ බෞද්ධ කටයුතු තුළ ඒ බණ කියන සියලු ස්වාමීන් වහන්සේලා ඉතින් අලුත හලපු කෙස් ඇතුව එදවස බාගත් කෙස් රැවුල් ඇතුව තමයි වාසය කරන්නේ ඒ සමාජ සම්ප්‍රදාය සමාජ මේක. එහෙම නැත්නම් කෙස් රැවුල් වවාගෙන එහෙම හිටියොත් එහෙම මේ මිනිස්සුන්ගේ බැල්මේ පොඩි දෝෂයක් තියෙනවා. ඇයි මේ මේ මෙච්චර බණ කියන මේ හාමුදුරු මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් මිනිස් సంతානවලට ජරු කරන්න අවශ්‍යයි. ඒ නිසා හැම ස්වාමීන් වහන්සේ නමක් මේ පිළිවෙලට මේ හැසිරිලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඒ විදිහට ඉන්න ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි කිව්වේ අපි ඔබ හිතන්නේ ඔබගේ ඔළුව අපේ දැලිපිහිය ගන්න මේ මූහත් තබන ගලක් කියලාද? අපිට මේ ඔය ඔළුවේ දැලිපිය අතුල්ලලා අතුල්ලලා එපා වෙනවා. කියන්නේ මහාන කරන වෙලාවේ කෙස්රවුල් බාන්න ඕන. ඉතින් මේ මේ වචනත් එක්ක අර තැනත්තා කිව්වේ නෑ මං සෝවාන් කියලා. ඔහු යද්දිම සෝවාන් වෙලානේ. දැනුම් දුන්න ස්වාමීනි මා තව එක වාරයක් පමණක් පැවිදි කරන්න. ඉතින් උපකාරී වශයෙන් නැවත අර තැනත්තාව මහාන කරා. ඉතින් මේ මහාන කරපු අනවට්ටිත චිත්ත අනවට්ටිත චිත්තස්ස නැත්නම් මේ හිතේ වසඟයකට ගියපු භික්ෂුව දවස් කීපයකින් අර්ථ ධර්ම නිරුත්ති පටිබාන කියන මේ සූපිලිසි මියාලාභිත්වයේ අරිහත්වේ සාධනය කරගත්තා. ඉතින් බලන්න චිත්ත හත්තයට නැත්නම් චිත්ත හත්ත කියන මේ ස්වාමීන් වහන්සේගෙන් බලාපොරොත්තු නෑ මේ භික්ෂු වහන්සේලා මෙහෙම සූපිලිසි මියාලාභී රහත් භාවය. එයත් ගණන් හැදුවා තව සතියකින් දෙකකින් යාවි. ඉතින් මේ භික්ෂු වහන්සේලා බලාගෙන ඉද්දදී යන්නේ නැහැ. විමසීමක් කරා චිත්ත හත්තේනි ඇයි ඔබ ආපසු ගෙදර යන කාලේ පහු කරන්නේ? ඔබ දැන් යා යුතු නේද? දැන් යන්නේ නැද්ද කියලා විහිළු කරා. මෙවරනම් ඔබගේ ගමනේ කාලේ ගොඩක් කල් ගියා. දැන් සති ගාණක් ගියා. ඊට පස්සේ ඉතින් මේ සාහනසේ ඒත් කිව්වේ නැහැ මම එද්දි සෝවාන් වෙලා මහාන වෙලා රහත් වුණා කියලා කිව්වේ නැහැ. දැනුවත් කරා ස්වාමීනි මේ බැඳීම් සංසර්ග ඇති කාලේ මම හිට ගියා. හෙබිරින්දට මම ගොඩක් ආදරය කරා ඒ කාලේ. බැඳීමක් තිබ්බා සංසර්ගයේ නැත්තම් එකහසු වෙච්ච යුගයක් තිබ්බා පනට පනසේ වගේ හිටියා ඉතින්. නමුත් ඒ බැඳීම් ඒ බන්ධන සංසර්ගයේ සිඳී බිඳී ගිහිල්ලා ධර්මයට එකහසු වුණා. ධර්මයට පැමිණීම හේතුකරගෙන මම යන්නේ නැහැ ස්වාමීනි කිව්වා. භික්ෂුන් වහන්සේට හරි පුදුමයි. මේ ගෑණියෙක් කරමුණු කරගෙන වාර හතක් සිවුරු ඇරලා ආය යනවා ගිහිල්ලා ආය ගෑණිය පාවෙලා ආයෙනවා. මෙහිම ආපු ගමනක මේ තැනැත්තා විවෘතව කතා කරන ඒ සංසර්ගයේ බැඳීම් මැලීම් තියෙන කාලේ ඇයට ආදරය කරපු කාලේ ගියා. දැන් ඉතින් ධර්මයට ආදරය කරලා ධර්මයත් එක්ක ඒ ප්‍රශ්න විසඳගත්තා. ඔයත් එහෙම මේ ප්‍රශ්න විසඳ ගත්තාම මහා ශාපයක් විදියට අර පෙනේද? අර දරුවෝ දාලා අර බිරිඳක් දාලා බිරිඳ අමතක කරලා මෙහෙම ඉන්න පුළුවන්ද මිනිස්සෙට? වාගේ ප්‍රශ්න ගොඩාක් ඔයත් ඇති කරගනි. ඉතින් බුදුරජාණන් වහන්සේට ගිල මේ ප්‍රවෘත්තිය දැනුම් දුන්නා. අභූතෙන් අභූත කතා කියන මේ භික්ෂුව යා යුතු ගමනක් තියෙද්දි බිරිඳත් එක්ක මේ කෙලෙස් సంతානේ හිත පුරෝගෙන ඉන්න ගමනක කෙලෙස් වලින් වසඟ වෙලා ඉන්න ගමනක දැන් මේ රහතන් වහන්සේලා කියන ඕන වචන මේ භික්ෂුව හලනවා කියලා දනුන් දෙන්න දුනා. ඒ වෙලාවේ
සාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැනුවත් කරන්න දුනා ඔව් මහණෙනි මාගේ බුදු පුතා තම තමන්ගේ තිරණ වූ සිත් ඇති කාලේ එහෙම ධම නොදන්න කාලේ නිතර නිතර ගෙදර ගියා දැන් ඔහු පව් පින් සියල්ල දැනගෙන පව් පින් සියල්ලම ප්‍රහීන කරගත්තා එනිසා ඒ පුතුට ආයේ බිරිඳ ළඟට යන්න උවමනාවක් නැහැ ස්ථිර සිතක් නැති කාලේ දහමක නැඹුරුවක් නැති කාලේ සැලෙන සැදැහැති හිතක් ඇති කාලේ නුවණ හරියකාරව වැටහුම් දුන්නේ නැහැ ඔහුට එදි රාගේ ද්වේෂේ තෝතැන්නක් භාවයට හදවත පත් කරගෙන කෝපේ දැඩි භාවයට හිත යාවත් කාලීන කරගෙන ඒ කියන්නේ තරහව කියන එක නැති වෙන්න දෙන්නේ නැහැ අය අලුත් වැඩියා කරන අර දුරකථනයක බැටරිය නැවත නැවත ආරෝපණය කරගෙන ඒ දුරකථනය කියව ගන්නවා වගේ ඒ සමහර જાති නැවත 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 අලුත් කරගෙන කෝපයෙන් යුත් වාසය කරන ඉතින් පිම්පව දුරු කළාට පස්සේ එහෙම වමනාවක් නැහැ ඉතින් මේ ස්ථාවරය නැත්තම් මේ සිත බලන්න අර රහතන් වහන්සේගේ සිව්පිතිසිමයලාභී මහා රහත් හිතක් නේද අර කොහෙද යන තැනක හිර වෙවි හිර වෙවි හිර වෙවි භික්ෂුන් වහන්සේලා ඉඳුල් කකා මේ ප්‍රණීතයි භෝජන හරක් පස්සේ දුවදුවා මුණ ජීවිතයක්ද මේකද ලෝකය මේකද ආත්මය මේකද මේ කෙලසුන්ගේ හැඩය මේකද මේ කෙලසුන්ගේ ගතිය මේකද පින්වතුනි මේ කෙලසුන්ගේ ස්වභාවය හිතලා බලන්න ස්ථාවරයක් ලෙසින් නොපැවිච්ච ජීවිතයේ කෙලසුන්ගේ වසඟයට ගියාට පස්සේ හරියට අස්සේගේ පිටේ තබපු කොමුඩු ගෙඩියක් වගේ එහෙම නැත්නම් දහයියා ගොඩක හිටවපු කණුවක් වගේ තට්ට හිසක තියපු අඹ මල්ලක් වගේ කිසි විටක රැඳෙන්නේ නැහැ පින්තුනි. ඉතින් ඒ විදිහට මේ බුද්ධ ශ්‍රාවකෙක් තමාගේ ජීවිතයේ හදාගත්ත විදිය හරි පුදුමයි කියලා භික්ෂුන් වහන්සේලා කතා වෙන්නේ දුනම් මේ මහා ශ්‍රේෂ්ඨෙක්නේ තමන් මෙහෙම මෙහෙම මේ ශ්‍රේෂ්ඨතාවයේ සෝවාන් වීම නැත්තම් මේ සිව්පිලිසිමයලාභී අරිහත්ත්වයට හේතු තිබ්බ මේ තැනැත්තා පුංචි ළමයෙක් වගේ නේද හැසිරුණේ කියලා කතා වුණා. ඒ කතා වීමත් සමග දරා ගන්න බැරි වුණා. මේ කෙලසුන්ගේ හැඩය පුජ්‍යල හැඩය කොච්චර වෙනස් කරනවද? ඔය අපි අවට ඉන්න මිනිස්සුන්ගේ වැරද්දක් නෑ. ඒ කෙලසුන්ගේ හැඩය තමයි මේ මිනිස්සු අරගෙන පෙන්නන්නේ. රාගයේ හැඩය, ද්වේෂයේ හැඩය, මෝහයේ හැඩය, කරුණාවේ හැඩය, මෛත්‍රියේ හැඩය. එතකොට ඒ කෙලසුන්ගේ හැඩය කෙනෙක් නීච කරනවා, කෙනෙක් ශ්‍රේෂ්ඨ කරනවා. ඉතින් මේ මෙහෙම කතා වෙද්දී රහතන් වහන්සේගේ අරිහත්ත්වය ගැන කතා වෙද්දී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දුන මහණෙනි. මේවා ප්‍රශ්න නෙවෙයි. මේවා මහා ප්‍රශ්න විදියට මෙනෙහි කරාට අතීතේ මහා බෝසත්වරු පවා මේ කෙලසුන්ගේ බැඳිලා එහෙම නැත්තම් මේ හාල් නැලියකට ධාන්‍ය වර්ගයක් මේ අඩ නැලියක් නැලි භාගයක් තිබ්බා තල කියමු තල කව්පි වගේ දෙයක්. ඉතින් මේක මේ කුද්ධාල කියලා පඬිත කෙනෙක් හිටියා. ඒ පඬිතුමාට ජීවිතය ගැන හොඳ අවබෝධයක් තිබිලා මහණුණා. බුද්ධ ශාසනයේ තිබෙන්නේ තමන් උපෝසත අෂ්ටාංග සීලය නැ ආජීව අට්ඨමක සීලය ආදී වශයෙන් පවතින මේ සීලයක පිහිටලා ගුණධම් පුරාගෙන ඉන්නවා. ඉතින් අට මාසයක් එහෙම ඉද්දද්දී හාර මාසයේ වහිද්දි ඉන්න බෑ. ගොවියෙක්නේ තමන් බීජ විදිහට අඩ නැලියක් තිබ්බ ඒ ආහාර බීජ ටික මතක් වෙලා ඇවිල්ලා ඒ ටික වපුරුවා. උදුළු කෙටියක් තිබ්බා. ඒ උදුළු කෙටියෙන් තමයි කුඹුර අස්සද්දුවේ. වපුරලා ඊට පස්සේ අය බීජ නැලි භාගයක් තියලා අර ඔක්කම ආහාර අනුභවයට ගත්තා. එහෙම අරගෙන ඒක ඉවරුණාට පස්සේ නැවත මහණුණා. මේ අපේ මහා බෝසතාණන් වහන්සේ නෙක්ඛම්මේ ගැන විශේෂයෙන් වර්ණිත
නික්කම්ම සැපය ගැන නික්කම්ම පාරමිතාව ගැන තේමී කුමාර ජාතක ආදී ජාතක තුල මහානකම වෙනුවෙන් ගිනි කක අසූචි ගොඩේ ලැග්ග අසූචි ගොඩේ වැතිරී ගිය ඒ ජාතක පාතුරු භූත කරපු මේ ලෝකෙට පෙන්වලා දුන්න මහා බෝසතාණන් වහන්සේ අතීතේ සුප්‍රසිද්ධ ආත්මයක් ගෙව්වා ඒ ආත්මයේදී හැසිරෙච්ච විදිය හරිම අසෝබන ඒ පංච මහා සමාගමක් කියලා ඔයත් අහලා ඇති ජාතක පොතේ තියෙනවා ඒ පංච මහා සමාගම නැත්තම් මලීදේව මහරහතන් වහන්සේ දේශනා කරන්න දුනනේ ඒ පංච මහා සමාගමේ අන්තිමයා අද දවසේ පිරුණාම් පානවා කියලා ඉතින් මේ බුද්ධ ශාසනයේ අන්තිම රහතන් වහන්සේනේ මේවා මේ මෑතකත් වර්ධියට ප්‍රචාරය කරන්න දුන මේ මලීදේව මහරහතන් වහන්සේ කියන්නේ බුද්ධ ශාසනයේ අන්තිම රහතන් වහන්සේ කියලා ඔය දන්න කියන ඇත්තොත් කියනවා එහෙම එකක් නැහැ පින්තුන් එතන මේ මලීදේව මහරහතන් වහන්සේ කතා ප්‍රවෘත්ති ඔයත් නැවත නැවත තේරුම් ගන්න ඒ රහතන් වහන්සේ දැනුවත් කරේ මේ මහා බෝසතාණන් වහන්සේ සමග එකට ගුණදහම් පුරපු සමාගම් පහක් තිබ්බා අයෝඝර පඬිත සමාගම කුද්ධාල පඬිත සමාගම ඒ වගේම සරභංග පඬිත සමාගම තේමී කුමාර පඬිත සමාගම ආදී වශයෙන් ඒකේ අයෝඝර නැත්තම් තමන්ට අපලයක් තියෙනවා කියලා යකඩ කුටියක මේ බෝසතාණන් වහන්සේ ඉරකලා අවුරුදු 16ක් තිබ්බා එතනින් පස්සේ එළියට ඇවිල්ලා මහණ වුණා මුළු රටක් මහණ වුණා ජනපද හැම දිනාම මහණ වුණා ඉතින් ඒ විස්තරය කියලා දැනුමත් කරන්න දුනේ ඇවැත්නි එතන හිටපු අන්තිමයා අන්තිම බේබද්ද මහණුනේ ශ්‍රද්ධාවෙන් නෙවෙයි හේ බේබද්දට රාපරලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ මාස්ටිකක් බෙදලා දෙන්න ගැහණියෙක් හිටියේ නැහැ ඒ නැතිකමට අර ඔක්කම මහණුණාට පස්සේ විකල්ප නැතිකම නිසා කරන්න දෙයක් නැති නිසා මහණුණා ඉතින් මලීදේව මහරහතන් වහන්සේ 80 පොලක හිටියා කියනවා ඒ පුරුණෑගල ප්‍රදේශයේ කෑගල්ලෙත් මලීදේව අරහත්ත එල්ලෙන තියෙනවා ඒ වගේම කුමුක් වැව ආදී ප්‍රදේශයේ තියෙනා මේ දොළු කන්දේ මලීදේව මහරහතන් වහන්සේ වැඩ සිටපු අරන්කැලේ ඒ එතන අදටත් ඒ අපි ගිහින් තියෙනවා ඒ නායක ස්වාමීන් වහන්සේලා හොඳට ගුණධම් පුරාගෙන ඉන්නවා ඉතින් මේ කපුටෙක් එන්නේ නැහැ ඒ රහතන් වහන්සේ තමන්ගේ පාත්‍රයේ තියලා පැන් පහස වෙද්දී පාත්‍රයේ තිබ්බ ධාන්‍ය ඔක්කොම කපුටු ඇදලා කාල ඉතින් අදිෂ්ඨානයක් කරලා තියෙනවා මේ අරණ්‍ය සීමාවට කපුටු ඉන්න එපා කියලා ඉතින් අදට ඒ අරණ්‍යේ ඒ ප්‍රදේශයේ කපුටු නැහැ ඒ වගේම ඒ රහතන් වහන්සේ හිටපු ලෙනක් තියෙනවා එක පැත්තක කොටියෙක් මුරේට ඉඳලා තියෙනවා දිව්‍යාලෙන කියලා ඉතින් හරි අපූරු සිද්ධි 80 පොලක එක තැනක ඒ රහතන් වහන්සේ ඉඳලා නැහැ ඉතින් 80 ස්ථානයක වැඩඳපු මහා ශ්‍රේෂ්ඨ නොයලිච්ච උත්තම ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ දැනුවත් කරන්න දුන්නේ අන්තිම බේබද්දා ශ්‍රද්ධාවෙන් මහණ වුණේ තමාට මුකුත් ඉදි කරන්න දෙයක් රාටිකක් පෙරන්න කෙනෙක් හිටපු නැති නිසා මහණ වුණේ ඉතින් එහෙම මහණ වෙච්ච ගමනේ ඒ පංච මහා සමාගමේ අන්තිමයා අද දවසේ ඇවැත්නි පින්නම් පානවා කියන සත්පුරුෂයෙක් එක්ක එක්හසු වෙන්න සත්පුරුෂයෙක් එක්ක එක්හ වුණාට වරදක් නැහැ කියලා මේ විදිහේ මේ දැනුවත් කිරීමක් සිදු කරා ඒ දැනුවත් කිරීම තුළ විවිධ කොටස් අරගෙන සමහර ඇතු කියනවා මේ බුද්ධ ශාසනයේ අන්තිම රහතන් වහන්සේ මලීදේව මහරහතන් වහන්සේ කියලා. එතකොට මේ කුද්ධාල පඬිත් සමාගමේ මේ මලීදේව මහරහතන් වහන්සේ වැඩ සිටියා. රහතන් වහන්සේ කෙනෙක් විදියට නෙවෙයි ඒ සමාගමට එක්හසු වෙලා හිටියා. ඉතින් ඒ විශේෂ ජාතක කතා තමයි කුද්ධාල පඬිත් ජාතකය. ඒ විශේෂ වුණාට ඒ තනත්තගේ ගිහි ජීවිතේ මේ මහා බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතේ මේ බීජ අඩනැලියක් අරමුණු කරගෙන ඔන්න ආය වස්ස වහිද්දි ඉන්න බෑ ආයි සිවුරු අරිනවා සිවුරු ඇරලා ගිහි භාවයට පත්වලා ගොවිතැන් කටයුතු කරලා මේ දෙයට සත් වාරයක් ඔයත්තුන්ට හිනහයයි අපිට මේ අපි කොච්චර ජාති අතහරිනවද අපි ලොරි පිටින් අතහරින්නේ අපි බස් පිටින් අතහරින්නේ අපි මෙහෙම මෙහෙම අතහරින්නේ එතකොට මේ බෝසතාණන් වහන්සේගේ හිත එහෙමනම් පැවතුනේ අපේ හිත ශ්‍රේෂ්ඨයි කියලා. එහෙම වෙන්නේ නැහැ පින්තුනේ. උන්වහන්සේ මුළු
ලෝකෙම තමන්ගේ වසගයට ගත්තනේ. ඒ නිසා මේ මහා සත්පුරුෂයෙක්ට යම් තැනකදී පොඩි පොඩි හිරවීම් වුණාට තමන් ඔළුවේ පිලුම් ගන්න උත්සාහවන්ත වෙන්න එපා. හොඳය සම්මත ශ්‍රේෂ්ඨය සම්මත දැනුම තියෙන පිරිස් ඉන්නෝ. පින්වන්ත බෝසත් ගුණ තියෙන. එතුණු සමහර තැන්වල වරදිනවා. ඒව තමයි කෙලෙස් දෝෂ. ඒ වැරදුනහම ඔයත්තෝ ඒ ජීවිතේ උඩ පිලුම් ගන්න යනවා. හැබැයි ඒ ජීවිතේ කවදා හරි එසවෙනවා. ඒ එසවෙච්ච දවසට ඔයත්තුන්ට එන්න සීමාවක්වත් නැති ඈතකට ඔයත්තු විසි වෙනවා. ඒ නිසා මේ සත්පුරුෂයන්ට වැරදුනාට අපි ඒ වැරදිච්ච ඒවට උඩගෙඩි දීගෙන ඒ වැරදිච්ච ඒවා නැවත නැවත ප්‍රචාරණය කරගෙන මහා විගඩම් කරන්න උත්සාහවන්ත වෙන්න එපා. ඒත්තු වැරදුනා කියලා පෙවුනාට ඒ වැරදුනාට වැඩිය සේදහස් ගුණයකින් වැරද්ද හදාගෙන ඔයත්තුන් හිතාගන්න බැරි උඩකට යන්න පුළුවන්. එහෙම જાති තියෙනවා. භික්ෂුන් වහන්සේ දෙනමට උපස්ථාන කරපු දායකාව. ඉතින් මේ භික්ෂුන් වහන්සේ වැරද්දක් කරේ නැහැ. නමුත් සැහැල්ලුවෙන් මහානකම කරගෙන ගියා. මිය පරලොව ගිහිල්ලා ඒ දායකාව තුසිත ඉපදුනා. තාවතින්සේ. නමුත් මේ භික්ෂුන් වහන්සේ දෙනම සැහැල්ලු වෙච්ච නිසා ඉපදුනේ චාතුරු මහරජික දෙවලව. නලගණන් පිරිවරාගෙන ඉතින් බෙරගදිත් උස්සගෙන නුත්‍ය ගීතෙන් දෙවි දේවතාවව සතුට සන්තර්පණය කරන්න යනවා. ඉතින් අර දේවතාවිය රවණවා මේ දෙවිවරු දෙන්නට. ඇයි බෙරගෙඩි නලා පිමි පිමි ඉන්න විදිය දැකලා. ඉතින් මේ එක එක තාලාල්ලලා පිමිද්දී පිමින පිමින තාලාට රවණව. මේ මගේ දන් ටික කාලා කොහොමද මහානකම කරේ කියලා හිත හිතා තමයි මේ දේවතාවිය රැව්වේ. මොකද මේ තමන් උපස්ථාන කරපු භික්ෂුන් වහන්සේ දෙනම තමයි මේ නලාවකුයි බෙරගෙඩියකුයි අරගෙන පහළ දෙවිවරු ඉපදිලා ඇවිල්ලා ඉන්නේ. හැබැයි ඒ වෙලාවේ තමන් මෙනෙහි කර ඇයි මෙච්චර රවන්නේ කියලා බලද්දී දැක්කා තමන් භික්ෂුන් වහන්සේ දෙනමක් මේ අපට දම්පැන් පූජා කර උපාසිකා උපාසිකාව අපට දන් දීලා තවතිසාවේ අපි සැහැල්ලුවෙන් මහානකම කරලා චාතුරු මහරජිකේ මේක හරියන්නේ නැහැ කියලා එතනම බෙරගෙඩි කරේ ඉල්ලගෙන විදර්ශනාවල මහා ප්‍රඥාවක් උපදවගෙන අර දේවතාවියගේ හිසේ කකුල් පිහලා දූවිලි හලහලා බඹලව ගියා කියන. ඒ නිසායි සත්පුරුෂවන්ට වැරදුනා කියලා දැනුණාට ඔයත් හිතන මට්ටමට භවයේම වරද්ද ගන්න නැහැ. මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් වරද්දගෙන ඉන්න පුළුවන්. නමුත් මුළු ආත්මයම ඒ සත්පුරුෂව මහා ප්‍රඥාවන්තව වරද්ද ගන්න නැහැ වැරදුනා කියලා පෙනුනට. ඉතින් ඒ හාල් නැලි භාගයත් එක්ක බැඳිච්ච තැනත් ඊට පස්සේ මෙනි කරා මේ ක්‍රමයේ හරියන්නේ නැහැ. මේක වැරදි. මට මේ උදුළු කෙටියකුයි හාල් නැලි භාගයකුයි අත්තරින්න බැරුව නම් නුඹ කොහොමද ජීවිතේ සාර්ථකව ජයගන්නේ? හත්වෙනි වාරේ මෙනෙහි කරන්න යදුනා මම මේක විසි කරන්න ඕන. වැටිච්ච තැනක්වත් හොයාගන්න බැරි වෙන්නේ විසි කරන්න ඕන කියලා ඇස් දෙක පියාගෙන හිස වටේ තුන් වාරයක් අර මේ මල්ලකට දාලා රෙදි පොට්ටිනියක දාලා උදැල්ල ගැට ගැහුවා අර බීජ නැලි භාගයේ. ගැට ගහලා උදැල්ල හිස වටේ තුන් වාරයක් කරකවල වීසි කරා. තප්පර ගානක් ගිහිල්ලා ඇස් දෙක ඇරියේ වැටිච්ච තැනක් හොයාගන්න බෑ මම දිනුවා කියලා කෑ ගහලා සතුටුපත් වෙලා ඉතින් රජ කෙනෙකුත් එහා පැත්තේ යුද්ධයෙන් දිනලා මූණ හොදන ගමනක දීර්ඝ සාකච්ඡාවක් ගිහිල්ලා රටම මහාන වෙච්ච සිද්ධියක්. ඉතින් ඒ සිද්ධිය දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේවා දැනුවත් කරේ පින්වතුනි මේ කතා ප්‍රවෘත්තියගෙන හැර දැක්වේ මහා බෝසතාණන් වහන්සේගේ වූ මහා රහතන් වහන්සේ නමක්ගේ මේ තිබ්බ ජඩකමක් එහෙම නැත්තම් තිබ්බ දුර්වලකමක් පෙන්වන්න නෙවෙයි. එහෙව් හිතක් ඒ උත්තමව හදාගත්තා නම් ඔයත්තුන්ගේ සමහර සිතුවිලි ඔයටත් ඇදී ගොරෝසු විදියට ඇති ඒ සිතුවිලි ජයගන්න බැරිකමක් නැහැ. ජයගන්න හොඳ තැනක වීරය වඩන්න හොඳ තැනක අපිට පණ අරින්න පණ පැත්තකින් තියන්න පුළුවන් තැනක් අපට සම්මුඛ වෙලා තියෙනවා. එතන පණ විසි කරාට කමන්නේ පණ පැත්තකින් තිබ්බට කමන්නේ පණ ඇරලා පින් කරාට වැරද්දක් නැහැ. එලෙස පින් පුරා ගන්න මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක්ම වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. එසේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කෑගල්ල හැලමඩ බටුවත්ත ලිපිනේ පදිංචි SAP උජේරත්න මෞතුමිය ඇතුළු
දූදරු පිරිසයි යතුංග විශේෂ අරමුණක් තිබෙනවා ආර් ඒ විජේරත්න ස්වාමි පුරුෂයා ඒ වගේම දරුවන්ගේ දයාබර පියාණන් නෝනිස් බණ්ඩා මැතිතුමා සහ එම මැතිනිය යන දෙමාපියන් ඒ වගේම මාර්සිංහ මැතිතුමා සහ එම මැතිනිය යන දෙමාපියන් ඇතුළු මියගේ සියලුම අයට පින් සිදු වේවා කියන ප්‍රාර්ථනාව නිවන් මඟ පතන සියල්ලන්ටම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මෙම පුණ්‍ය කර්ම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ධර්ම දේශනා කරපු අපටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සහ net fm කාර්ය මණ්ඩලයට සෙත් පතමින් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරනවා එස් ඒපී විජේරත්න මෑණියන් සහ දූදරු පිරිස තේ ඇතුන්ගේ ධර්මකාමී සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වේවා නමින් මියගේ සියලු ඥාතීන් ද බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයන්න් වහන්සේගේ අනන්ත ඥාන සීල තේජානුභාව බලයෙන් මේ හැම පිනක්ම ඇසේවා පෙනේවා දකීවා තක පැමිණ මේ පින් අනුමෝදන්ගලා සැපෙන් සැපයට පත් වේවා ධර්ම ශ්‍රවණය කරන මේ පින්තුන්ගේ නමින් මියගේ සියලු ඥාතීන්ටත් මේ පින සැපෙන් සැපේ පිණිස වේවා නොමසුරුව පුණ්‍ය අනුමෝදනාව සිදු කරනවා දස පුණ්‍ය ක්‍රියාවන්ගේ එකක් තමයි පත්ති දාන පත්තානුමෝදනා පින් අනුමෝදනාව සහ පින් දීම අනුමෝදන් වීම සහ අනුමෝදන් කරවීම ඉතින් ඒකත් එක්ක ඒ පින් බලාපොරොත්තු වෙන හැම දෙනාම නිවන් බලාපොරොත්තු වෙන හැම දෙනාටම නිවන් පිණිස වේවා කියන පැතුමත් එක්ක ඔය ඇතුන්ගේ ධර්ම දේශනාවේ දායකත්වයේ කියන කටිසුදු කර පින් උතුන්ගේ නිවාසවල ගෙවල් වල වාසය කරන දුවදරු වැඩිහිටි මෞදමාපිය ආදී හැම දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සලසේවා උපන්දින සමරණ දුවදරුවන්ට ධර්මකාමී ජීවිත උරුම වේවා ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන මේ පින් උතුන්ගේ දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සරව ප්‍රකාරයෙන් සාර්ථක වෙමින් සියලු මාර්ග බාධක දුරින් බුතු වෙමින් උපන්දින සමරණ දුවදරුවන්ට සුභම සුභ ධර්මකාමී ජීවිත උරුම වේවා අප හැම දෙනාටම අප හැදුවැඩු දෙමාපියන්ටත් නැනස පහදා දුන්න ගුරුතුමන් වහන්සේලාටත් හැම සත්නටත් ලොවේ ලෝතුරා වැඩ පිණිස අමාමා නිවන් පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් එකටම දෙවියන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරමු ආකාසට්ටාංච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ හැම දනාටම අපි ආශිංසන ආශිරාද පවත්තනවා රත්නත්‍රය අනන්ත සූවිසුගුණ බලයෙන් ගන්න හෙලන හුස්ම රැල්ලකට පාසා තබන පියරකට පාසා ඉති ආරක්ෂාව සිත සාන්තියේ සැලසේවා සෙත් වේවා කියලා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.